Speaker, today I would like to make my speech in English and Sinhala both, and I would like to touch the topic today under the President's budget, the portfolios that I held as a Minister of Telecommunication and Digital Infrastructure. Honourable Speaker, I was the first digital minister in the cabinet, I think, which was formed the Yahapalne government. However, there are two positives I see with President's Act of wanting to keep the ICTA, SL Cert, and the TRC under him. But it also brings me a few doubts, whereas how can the TRC, being the regulator, and the telecommunication industry as the operator, both be under one person? Honourable Speaker, මේ දේශපාලනය තුළ මම දැක පහුගිය කාල වකවානුව තුළම ඩිජිටල් කියන වචනේ පිළිබඳව ලංකාවට මතකයේ හරියට අවබෝධයක් තිබ්බද කියන ප්‍රශ්නේ තියෙනවා. මම මුලින්ම ගරු කතානායකතුමාගේ ඉල්ලීමක් කරනවා අද වැදගත් කතාවක් කරන්න හදන්නේ මඩ ගහන්න හදාවක් නෙමෙයි කරන්න හදන්නේ. ඒ නිසා ඒකට අවස්ථාව ඔබතුමා සලසා දෙයි කියලා ජනාධිපතිතුමාටත් මේක වැදගත් වෙයි. එතුමාගේ අමාත්‍යංශයේ දෙයක් කතා කරන එතුමා මෙතන ඉන්නවා නම් ගොඩක් වටිනවා කියලා මම හිතනවා කොයි හරි කාමරයක ඉඳන් බලන් ඉන්නවා නම් හොඳයි කියලා. මොකද වැදගත් සාධනීය කරුණු කිහිපයක් ඉදිරිපත් කරා. The world's buzzword is digital. Everybody talks about digital. But what does digital mean? How many of us know in this house? මොකද්ද digital කියන එකේ වචනේ තේරුම කවුරු හරි ආණ්ඩුවක්සේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කැමති නම් අත උස්සලා උත්තරයක් දෙන්න පුළුවන්. අපි මේක ඉසමත් වැදගත් සභාවකයකට කටයුතු. මොකද්ද digital කියන වචනේ තේරුම? නෑ කියන්නේ කියන්නේ ඔබතුමා දක්ෂ වැඩෝ ටික ඉන්න පැත්තනේ. මොකද්ද වචනේ තේරුම? ඈ ගරුතුමා ඔක මං කියලා දුන්නනේ මගේ පැත්තේ ඉන්නකොට කුට්ටි ඈ ගරු කතානායකතුමනි ඩිජිටල් කිව්වම ඉට්ස් නම්බර්ස් ඉන් සිංහලෙන් කිව්වොත් ආංකන කියන අපබ්‍රංශයි මට පළවෙනිම ඔය හැමතිකම දීලා මහියංගනේ ගියා මං කල්පනා කරා කොහොමද මිනිසුන්ට ඩිජිටල් කියන වචනේ තේරුම් ගන්න කියලා ඊපස්සේ මං මල්ලසේ කියලා ඩික්ෂනරි පොත ගත්තා ඒක තිබ්බ අන්තිමට ඇඟිලි වලින් කරන කියලා දැන් මං අල්ලගත්ත වචනේ ගමට අරන් ගිහලා මං කිව්වා ඔබේ ලෝකය මම ඇඟිලි තුඩු දෙකට ගෙනත් දෙන වචනේ තමයි ඩිජිටල් කියන වචනේ කියන්නේ. අපිට බොහෝ මඩ ගන්නවා ඩිජිටල් කියන කෙනා දන්නේ නැහැ මූ මොකද්ද කරේ බැලුමක් ගියා උඩ ගියා වැටුණා කියලා. නොදකින් ඒ ගොංකමට කියන කතා කරු කතා නායකතුම. අද Google බැලුම තිබුණා නම් ඒ Google loan කියන ප්‍රොජෙක්ට් එක මං කෙලින්ම විවෘතව කියනවා ඒක කඩකප්පල් කරේ එවකට තිබු ජනාධිපතිවරයා. TRC ගේ යටතේ තිබුණේ Google loan ප්‍රොජෙක්ට් එක ලෝකයේ දිනම හොඳම 100 best 100 innovations වලින් පළවෙනි 10 තියෙන එක. ඒ Google loan එක ලංකා රජයේ අඬුවෙන් 75ක් ගෙව්වේ නෑ කරුවා තානායකතුමනි. ඒ Google loan ප්‍රොජෙක්ට් එක ගෙනාපු වෙලාවේ මට අවස්ථාවක් තිබුණා ලංකාවෙන් ඉඳලා ගිහිල්ලා සිලිකන් වැලියට ගිහිල්ලා Google ආයතනයේ අයිතිකාරයා පෞද්ගලික මුණ ගැහෙන්න. ඒ පුද්ගලයා ලංකාවේ ආර්ථිකයට වඩා ලොකුයි. තනි පුද්ගලයා සර්ජි බ්‍රින් කියන කරුවා තානායකතුමනි දේශපාලනේ වෛරය මේ තාක්ෂණයට ගේන්න හොඳ නෑ. The fourth industrial revolution revolves around information communication technology ICT et api ada janadhipathuma million 15k billion 15k billion billion 15k trc ekata wen karala dena 4g den habai ara belume wede karana oy nikan hina unada belume wede karana hama lankawa kisima danaka white space ekak nathuwa 4g taakshane denna thibuna habai ewakata thibu janadhipathi waraya eyaage malliwa sabhapathi karala sri lanka telecom ege mawa nam maatra emathi karala antimata ඒ වැඩ කටයුතු කරගෙන යන්නට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. ඒවල සංඛ්‍යාත තියෙනවා. ස්පෙක්ට්‍රම් එක අපිට දෙන්න තුමා අතහැරියා. දැන් අද කෙන්නියාවේ ඒ ව්‍යාපෘතිය ලංකාවෙන් ගලවලා ගිහලා කෙන්නියාවට දීලා මුළු කෙන්නියාවම 4G තාක්ෂණය දිනනවා. අද බලන්නේ කොච්චර වටිනවද නෝද මේ වෙලාවේ ළමයි Zoom එකෙන් පන්ති කාමරවල කන්නේ. ලොක්ඩවුන් එකක් තියෙන වෙලාවේ work from home සංකල්පය ගේන්න තිබුණා කරු කතානායකතුමනි. අපි මොනාද කරේ කියලා නෝ ඔය fiber optic කියන තාක්ෂණය යාපනයට යනකම් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ගෙනල්ලා ඒක ස්ථාපිත කරේ ගරු කතානායකතුමනි අපේ කාලය තුලදී ගරු කතානායකතුමනි අපේ ආණ්ඩුව තමයි විවේචන ගන්න ඕන දැනදී විවේචන ගන්න මම පැකිලෙන්නේ නැහැ මම එදා ආණ්ඩුවේ ඉද්දි තේදේම කිව්වා එදා ඉස්සෙල්ලාම පන්ති කාමරවලට ඩිජිටල් පන්ති කාමර ගෙනල්ලා ඒ ව්‍යාපෘතිය ගෙනල්ලා ඔබතුමාලා ඕනනම් ඕන කෙනෙක්ට මම කුට්ටි ඉන්නවා කුට්ටි මම හිතන්නේ ඒ කාලේ මාත් එක්ක හිටියේ ඒ කාලේ මාත් එක්ක ඒක ඕපන් කරන්න ඉස්කෝලටත් ගියා ලංකාවේ රෝයල් කොලෙජ් එකවත් නැති डिजिटल पंथ कामर विशाख इसको बदल हादला दिए
ඒක සම්පූර්ණ නූතන දාර්ශනයෙන් හැබැයි එතකොට තමයි මම රනිල් වික්‍රමසිංහ මහත්තයර ගෙනල්ලා කිව්වේ හැම ළමයෙක්ටම ටැබ් එකක් දෙන වැඩපිළිවෙලක් අපි කරමු කියලා නියම වැඩේ කියන්නේ මේ වගේ බජට් එකක් යනවා ව්‍යාපෘතිය ගෙනාවා මයික්‍රොසොෆ්ට් ආයතනෙන් සියලු දේ හදලා ඔක්කොම කරලා තිබ්බා හොරගම් කරන්න කිසිම දෙයක් බැරි තාමත්ම විවෘත ක්‍රමවේදයක් ගෙනාවා බජට් එක යනකොට නම් ඩිජිටල් අමාත්‍යාංශය යටතේ තමයි මේක එන්න ඕනේ බජට් එක අපේ ඒකාලේ මුදල් අමාත්‍යතුමා කියන් යනවා අන්න ප්‍රොජෙක්ට් එක දීලා අධ්‍යාපන අමාත්‍යාංශයට එතනින් එක හැමම කෙලවලා ගියා මොකද දැන් ඩීල් ගහන්න ඒ පැත්තේ ඩීල් මේ පැත්තේ ඩීල් නැහැ කියන්නේ හොරු හිටියම පැත්තේම කරු කතා නැහැ දුන්නේ හැබැයි ඒකෙන් අද දුක් විඳින්නේ මේ රටේ ඉන්න අහිංසක ළමයා මට මතකයි මම බදුල්ල ඉස්කෝලේ ගිහිල්ලා මේ තාක්ෂණය පෙන්නපුවම ඒ දුවෙක් නැගිටලා කිව්වා අපිට අද රෝයල් කොලෙජ් එකේ විසාකායකේ සිරිමාවකේ ළමෙක් එක්ක හැප්පෙන්න හයිය දෙනවා මොකද ඉගන්නන්නේ අච්චුපුතෙන් නෙමෙයි කරු කතා නැහැ තාක්ෂණයේ තියෙන ලෝකෙක අපිට උනත් පොතේ ලියද්දි අපේ ඉස්කෝලේ යන කාලේ මොනවද කොල්ල කරන්නේ එක්කෝ ඉරනවා අච්චුපොත රොකට් එකක් හදනවා බෝට්ටුවක් හදනවා හරි ඉගෙන ගන්න නැති එක ඉගෙන ගන්නවා ඉගෙන ගන්න එකයි කරනවා හැබැයි ළමෙක්ගේ අවධානය යොමු කරන්න පුළුවන් නම් ඩිජිටල් ක්‍රමවේදයෙන් අන්න දරුවා එතන හිට වෙනවා කරු කතා නැහැ තිබුණි අපි මොනවද කරේ කියලා අහපුවම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ෆයිබර් ඔප්ටික් තාක්ෂණය දීලා තියෙනවා යාපනය දක්වා राजपक्ष හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂ සම්මාර්ථකෙන් එකක් පාස් දෙපැත්ත පැනපුන්ට කෙලුවා හොඳටම. තමන් එක්ක හිටපු පෝට්ටුවේ 50ට සැලකුවා අනික් කට්ටිය පස්සට ගම ඒක තමයි වෙච්ච හොඳම දේ මන් දැක්කේ. මොකද අපිව කාලා මන් දැක්කයි මේ පෙරේද අර චීත් ඇමති කෙනෙක් දීලා තියෙනවා ජාතික කෝඩියක් print කරලා ඒකත් ෆොටෝ එකක් අල්ලලා ජනාධිපතිතුමාට දෙනවා මගේ බැලුමක් උඩ අරගෙන බලන්න නොදකින් දන්න මගුලක් කියවන්න ඕනේ. එහෙටම අිනවා මෙහෙටම අිනවා පැන පැන ඉඳලා දේශපාලනේ දන්නේ නැති තාක්ෂණය ගැන දන්නේ නැති දෙයක් මෝඩ කතා කියනවා සිංහගේ කඩුව මැදින් අල්ලන්නේ සිංහගේ කඩුව අල්ලපු හැටන් තමයි දැක්ක ජාතිය කොඩියක් කොමත් කඩුව අල්ලන්නේ එහෙම තමයි ගරු කතානායකතුමනි I would like to bring your attention during our time 150,000 fiber optic connectivity points were introduced more than 800 government institutions were connected government institutions connect වෙනවා කියන්නේ මොකද ගරු කතානායකතුමනි මේ අපි ෆයිල් කවර ෆයිල් කවර ෆයිල් ගාලා ෆයිල් කාමර දානවා වෙනුවට ඩිජිටල් ක්‍රමවේදයෙන් ෆයිල් එක ස්කෑන් කරලා දාගන්න පුළුවන් කොච්චර ලොකු ඉතුරුවද්ද කොච්චර ලොකු ඉඩක්ද මේ සියලු දේ අපි ප්ලෑන් කරා ප්ලෑන් කරේ නැත්තේ නැහැ ස්කූල් වයිෆයි ඉස්සර තිබ්බේ ADSL කියන කනෙක්ෂන් එකක් පාසල් වල දරුවන්ට අද පාසල් වලට ඉන්ටර්නෙට් එක තමයි අත්‍යවශ්‍යම අපි ඒ තාක්ෂණයේ ටැබ් එක දෙනකොට ඊශ්‍රායලයට ගිහිල්ලා වෙනම ටෙක්නොලොජියක් ගෙනම ළමයි මම දැක්කනේ ඒ කාලේ ඇමතිවරේ කිව්වනේ ළමයි වඳ වෙනවා ටැබ් එක දෙන්න එපා කියලා මේ දැන් ඉන්න ආණ්ඩුවේ ඉන්න ඇමතිවරේ කැබිනට් එකේ ඒ කාලේ ටැබ් එකේ ප්‍රොජෙක්ට් අද ඇත්තට හිතලා බලන්න දින 60යි ඉස්කෝල දිබිලා දෙන්නේ දින 60යි මේ අවුරුද්දරම ඉස්කෝල දිබිලා දෙන්නේ හැබැයි ඒ ටැබ් එක දීලා තිබ්බනම් අද ළමයි ඔක්කොම විශේෂපත මාලාව කරන්නේ නැද්ද මගේ දුවත් මේ අවුරුද්දේ ඕලෙවල් ලියනවා ඒ ඕලෙවල් ලියන්නේ ජනවාරි මාසේ හැබැයි කොළඹ ළමයින්ට මොන හරි සම්පත් තියෙන නිසා පුළුවන් අපේ ගමේ ළමයා කොහොමද ඉකරගන්නේ කොයිද තියෙන අන්තර්ජාලය කොයිද කියලා තියෙන ටැබ් එකක්ද ඉතින් ගරු කතානායකතුමනි අපි මේ වියදම් කරන අනවශ්‍ය මුදල් මේ දරුවන්ගේ අධ්‍යාපනයට ගේන්න අපි ක්‍රමවේදයක් හදලා තිබ්බ ගරු කතානායකතුමනි ඒ වගේම මං අහගෙන කිව්වා මම අපි කොයිද ෆ්‍රී වයිෆයි දුන්නේ කියලා මම දින 100ේදී හිටියේ මහා ඇමතිවරණ ඌව බලාදේ ඊට පස්සේ තමයි අගෝස්තු මාසේ ඡන්දයෙන් පස්සේ තමයි මම ආවේ ඒ දින 100 තමයි ඔය වයිෆයි කියන සංකල්පය ආවේ ඒත් ආවට පස්සෙත් ගරු කතානායකතුමනි ICT එකේ කට්ටිය ඇති මේ කාමරයක් ඇතුලේ නැහැ කියනවනේ ඔයගොල්ලෝ කාටරි දීලා ඔප්පු කරන් 1500 කට වඩා ස්ථානවල PWI තියෙනවා මේ මහජන ලයිබ්‍රරිය ඇල්ලටවම අපේ පැත්තෙන් ගත්තොත් ඒවල තියෙනවා ඒවල ඒක කරගෙන යාම නූතන ආණ්ඩුවක් ගියම මගේ වගේ මන් නෙමෙයි ඉන්න කාලේ අපි එක්කම හරි කරගෙන ගියා හැබැයි ගරු කතානායකතුමනි මම කනගාටු වෙනවා අපිට වැරදිච්ච දෙන මම තේරුම් ගන්න මේකයි ජනාධිපතිතුමාට කියන මම ජනාධිපතිතුමනි සතුටුයි ඔබතුමා ඩිජිටල් අමාත්‍යාංශයේ ඔබේ අතට තියා ගැනීම සම්බන්ධයෙන් ඔව් දලවත් මන්තුමා दानकोट
මේ වගේ මිනිසුන්ව ජනාධිපතිතුමා වියත්තු කියලා පාර්ලිමේන්තුව ගෙනලා දාගත්ත එක තමයි ජනාධිපතිතුමා ෆේල් වෙන්න හේතුව. දැන් මේ කතා කරන්නේ කොච්චර දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි සභා නායකයන්ට මේ වගේ මිනිසු පාලනය කරගන්න. මේ 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 ජනාධිපතිතුමාට හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන්න. गारू कथा ना तो मे कथा अहगन हिटीत मम की हुआ टेबे तीवन हो रहा तीवन तेना की हुआ मम को कऊद मे व्यापति नावे कऊदे मम की हुआ अपे मीसूंदी मंको है ना मीन कऊद मम की हुआ अपे मैं अपे मीनी हरी वरदी वरदी गारू कथा ना तो मनी मे अवस्था अभी कल्पना गल बना करुणा गल बड़ा संग रे नीति गरुतेथाई मट मट गर कथा मनी आरचे उपतम पीसीआर एक्रा मट की हुआ प्रेसर का गर कथा मनी मे विलावे गर कथा मनी अभी कल्पना कल बानी रटक मम की जनाधिपत हे अक्र मट ये विलावे डिजिटल एमती कैबिनेट के हिटारे तिबुन लोकम अभियोगे तमाइ अनी तमात्यंसली सहयोगे नीवी दिन जनाधिपत ईटी विषय संबंध पुंची धनमतीनो युमा इनफर्मेटिक्स वेगरलो युमा इट पास तब तायतने के वेगर तीनों अमेरिका वे संबंध हम किसी देख कर लीनो कि आरचे तीनों युमा मे संबंध हंगी मत तीनो कभी कहने पास पास हमें डिजिटल रेवल्यूशन का लंका किरी मतलब ओए भाई एम तो मैं पार्लमेंट्री दड़ावते सैट कदाल कैगहाल मडगहान का गर कदा तुम्हें डिजिटल रेवल्यूशन का करंट पुलवा एक करंट पुलवा जनाधिपति मट हकी मम हेतु तमाइ युमा रटे जनाधिपति युमा तुम कैबिनेट के नायक इंसाट पुलवांग अवृद्ध कल किसीम देख नौकर इकमांग प्रतिपल गण पुलवांग क्रमे तमाइ डिजिटल रेवल्यूशन के करो करु कदा नायक तुम्हें कनेक्टिविटी की तमाइ इसम संबंध तावे हदेन्नो संबंध तावे रटपुरा अन्नटोनी ये रटपुरा संबंध तावे अन्न फोर जी टाक्स एन्नटोनी कर कथा तुम विश्वास करना एरिक्सन की आयत ने अभी फाइव जी टेस्ट लभ्यकार आरंभ कर ली मम ओपन कर पादुके लंका लोकम डेटा सेंटर का ओपन करा एक अपे दत्त गबडाकर केवल अभी हदनों इंफ्रास्ट्रक्चर का हदलाती कर कथा नायक तुम हाईवे का पोलवेटिंग पारेटिंग हाईवे का हदलाती अंड वाहन होनी एव निर्माणीकर आईसीटी आयत ने आराधना करना गुड़ा प्रवीण कट्टी अरगन दीन मम एक कथा ना तुम एक पुद्गल एम नकुवन एक मगे अड़पा अक्नो ईसीटी आयत इन तोम तुम इनो कि मम विश्वास करो मम अमित मैं गेट पास मम कथा करे वे अब मम वार्ता बल मंद अब लीगल अडवैस जयंत फिनाडो की नमहत युमा मे ईसीटी आयत लोके अभी आंडो गहलवे हतली से कैन वी लीव फ्रॉ 41 प्लेसेस टू बी नंबर 6 इन साउथ एशिया Do you know who we are compared with in technology, or at least the infrastructure of us? We are compared after Korea, Japan, Malaysia. We are the sixth country. We were able to raise the bar at that point. Unfortunately, ape minsu dakke balu makwata nekak vidarai. E balu wetunne. Google ayatenin statement ekak dunna. We are satisfied. Balu mak ewila plane ekak wage baanne. බැලුම වැටෙන වෙලාවේ ඒ Google ආයතනයේ සුද්දෝ ටික හිටියේ නැහැ. ඒ කතාවත් මං කියන්න. ඒ සුද්දෝ ටික හිටියේ මිරිස්සේ වෙලාවේ. එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකේ බැලුමක් යන්නේ 75000ක් උඩ. ප්ලේන් එකක් යන්නේ 35000ක් උඩ. එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් එකෙන් කිව්වා බාන්න ඕන වෙලාව කීයද කියලා. එතකොට බාන්නේ ගම්පොළ පැත්තට ගියා. මුන් මිරිස්සේ බීච් එකේ හිටියේ සුද්දෝ ටික ඇමරිකන් කාර්. Google map එකේ දාලා බලුවා ගම්පොළ කිව්ව ලොකේෂන් එක යන කොච්චරලා යනවද කියලා. පෙන්වුවේ පැහැතුනයි මේකෙන් ඇඟට පය හැයයි. අරක ඇවිල්ලා බිමට. හැබැයි බැලුම් කිනේම වැටෙනවා ඒකේ තියෙනවා ලිතියම් බොක්ස් එකක් ඒ බොක්ස් එක තමයි ඒගොල්ලන්ට ප්‍රොටෙක්ට් කරගන්න ඕන ඒකේ ගහලම තියෙනවා anybody who finds this box please call us Google ආයතනේ දුන්න ස්ටේට්මන්ට් එකක් මේක සක්සස්ෆුල් කියලා අපේ කාලකන්නිකම දේශපාලන වෛරය නිසා ඒක නැති කරගත්තා මට බැලුමයි කිව්වා බලුමයි කිව්වා ඔක්කොම කිව්වා මම නෙමෙයි පෙරදුනේ මට ඉන්ටර්නෙට් තියෙනවා මගේ ෆෝන් එකේ ගමේ ඉන්න අහිංසක ළමයට ඒ ඉන්ටර්නෙට් එක නැති උනේ නොමිලේ ලැබිච්ච ප්‍රොජෙක්ට් එකක් ලංකා රජයෙන් රුපියලක් හරි ගෙවලා දෙනවා කියලා පෙන්වන්න මට පෙන්වන්න ලංකා රජයෙන් 75000ක් ගෙවලා දෙනවාද කියලා හැබැයි මේ ලංකාවේ මිනිසුන්ට කියන්න දේවල් නැති වුනාම මිනිසුන්ගේ හොඳ ව්‍යාපෘති නැති කරලා දැම්මා මම අර කියන් ආපු ජයන්ට් ෆිනැන්ඩෝ මෙතුමා නිසා තමයි අපිට ඉලෙක්ට්‍රොනික ඇක්ට් එකක් පාස් කරගන්න පුළුවන් උනේ ගරු කතා නායකතුමනි අපි ඊකෝ ඉන්දියාවේ ගනුදෙනු කරන WhatsApp එක තුලින්
අපිට ඒක කරගන්න බෑ තවම රටක ඩිජිටල් කතා කියනවා අපිට PayPal එක නැහැ අපි ඒ කාලේ Stripe කියලා එකක් ගෙනාවා ඒක තමයි PayPal වලට පස්සේ දෙන හොඳ මේක ඇමරිකාවේ ගිහිල්ලා සම්බන්ධීකරණය කරලා ගෙනල්ලා දුන්නා මහ බැංකුව ඒ කාලේ ඒකට අවසර දුන්නේ නැහැ මේ ඔක්කොම ආණ්ඩුවල තියෙන ඇදිලි නිසා කිසිම ව්‍යාපෘතියක් ඉස්සරහට යන්න බැරි වුණා ඒ නිසා මං සතුරු වෙනවා ජනාධිපතිතුමාගේ යටතේ මේක තියෙන්නේ එතුමන කවුරුත් සින්දු දාන්න සෙල්ලම් දාන්නේ නැති වෙයි කියලා මම ප්‍රාර්ථනා හැබැයි මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩිජිටල් ටාස්ක් ෆෝස් එකක් හදන්න ඒකට අපි ආණ්ඩුව අපිට තනතුරු ඕනේ නැහැ ඒකට ගන්න හොඳ විද්වත් කට්ටිය ගන්න දේශපාලනයේකට ගන්න ඕන ආවරණයට විපක්ෂ මිනිසුත් ගන්න දන්න කෙක් ඉන්නව නම් ඒක ගැන එහම අපි දන්නවා කියලා මම කියන්නේ නැහැ ගරු කතා නැතුව මට ඩිජිටල් කියන විශේෂ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් මැතිකම දුන්න ගමන් මම එලෝ පොල් ලේරන මොකද්ද මේ මගුල කියලා අපි අහලා තිබේ ඩිජිටල් කටවුට් ගැන විතරයි ඒ කාලේ දැන් මේක ගැන ඉගෙන ගත්තා උනාවක් තියෙනවා ඕන මිනිහෙක් ඉගෙන ගත්තා මම කිව්වා වගේ පළවෙනිම ඉගෙන ගත්ත දේ තමයි ඩිජිටල් කියන වචනේ සිංහලයට කොහොමද මම පරිවර්තනය කරන්නේ කියලා ඇඟිලි වලින් කරන කියලා ගැහැල්ලක් තිබුණා ඕක අපේ පැත්තේ එහෙම වෙන පැත්තේ ඉන්නනම් මට ඕකටත් කාඩ් එකක් ගහමු ඇඟිලි ගහන්න එමුද කියලා හැබැයි ඇඟිලි වලින් කරනවා කියන්නේ මොකද කර කතා නැහැ මේ ෆෝන් එක තුලින් මගේ හෙල්ත් එක මගේ බැංකුව මගේ සියලු දේවල් මේ ෆෝන් එක තුලට ගෙනත් දීම තමයි සමාජයේ කඩට අපිට දිනු වෙන්න පුළුවන් අපේ ලංකාවේ ජනගහනයෙන් 107කට ටෙලිෆෝන් කනෙක්ෂන් තියෙනවා 107කට ටෙලිෆෝන් තිබිලත් අපි තාම ඩිජිටලි ඉස්සරහට නැහැ කියන එක ප්‍රශ්නයක් කර කතා නැහැ ස්මාර්ට් ජංගම තුන කරන තාම ලංකාවේ තියෙන්නේ ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට පමණයි. එතකොට අපි ඉස්සෙල්ලම ගන්නවා ස්මාර්ට්ෆෝන් පෙනිට්‍රේෂන් එක වැඩි කරගන්න. මිනිසුන්ට මේක සහනදායි මිලට දෙන්න බලන්න ඕනේ. එහෙම නැත්නම් පැකේජ් එකකට එකතු කරලා දෙන්න බලන්න ඕනේ. මේ අද කාලේ පොඩි දරුවෙක් අපේ කතානායකතුමාට මුණුබුරෝහෙම ඉන්නවද මන් දන්නේ නැහැ. හැබැයි ඉන්නවා නම් බලන්න ඔබතුමාට වඩා හොඳට පොඩිම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැද්ද? ඒක උප්පත්තියෙන් මේ නූතන ලෝකෙට ආපු දෙයක්. අම්මා තාත්තා ෆෝන් එක පොඩි එකා ගේම් එකකුත් ගහලා ඔක්කොම අතහැරලා තාත්තගේ අතට දෙනවා SMS එකකුත් අරලා. හැබැයි අපි ඒක මේ බස් එක අපි මිස් කරගත්තොත් ගරු කතා නැහැ කියලා අපි මිස්ම තමයි. ලෝකේ තාක්ෂණයෙන් උඩට යනකොට අපි මම ජනාධිපතිතුමන් ඉල්ලීමක් ගන්න කැමතියි. ඔහුතුමා ඊයේ මන්ද එක ගැසට් එකක් ගහලා දිනන තවත් ඇමතිකම් වලට කඩලා පුළුවන් නම් ඔබතුමා ඒක ඇමතිකමේ ඉන්න ගමන් රාජ්‍ය ඇමති කෙනෙක් හරි මේ දක්ෂ කොල්ලෙක්ව තරුණ කෙනෙක්ව දාන්න. මොකද ඒකට අත්‍යවශ්‍ය විශාල වපසරයක් තියෙන කොටසක් මේ ඩිජිටල් කියන එක. ඒක ලෝකයේ තියෙන නූතනම දේ ඩිජිටල් කියන එක. ICT වලට කවුරු හරි කෙනෙක් දාන්න ඔබතුමා ඒකේ කැබිනට් ඇමතිවරයා හැටියට ඉන්න. නමුත් ඔබතුමාට වැඩ වැඩි. කවකාවරි ගන්න මේකේ ඉන්න තරුණ කොල්ලෙක්. ඔය සමහර හොඳ උගත් කට්ටිය ඉන්න. සමහර උගත් කියලා හිතන් ආපු වියත් කට්ටිය නෙමෙයි ඔය පැණි දෙන ඒවයි කට්ටියම නෙමෙයි. හැබැයි කවුරු හරි හොඳ තරුණ දක්ෂ උගත් කෙනෙක්ව මේකට දාගත්ත නම් ජනාධිපතිතුමාට සහයක් වෙයි කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි හැමදාම විවේචනයට එන්නේ නැහැ ගරු කතානායකතුමනි. කෑමන් කිව්වේ ජනාධිපතිතුමාට ෆේල් කියලා කියන්නේ සාමාන්‍ය පෙළ සමහරට ළමයි ෆේල් වෙනවා අපේ ළමයි. නරක යාළුවෝත් එක්ක රැයට පාඩම් කරන්න ගියාම ඒ යාළුවෝ දෙන ලනු කාලා සර් ෆේල් වෙන්න පුළුවන්. හැබැයි රිපීට් කරන්න පුළුවන් විභාගේ. කළ විශ්වවිද්‍යාලයන්න පුළුවන් උසස් පෙළ කරලා. ඉතින් අපි මේ විපක්ෂයක් හේට කරන්නේ සර් ෆේල් කිව්වා පළවෙනි අවුරුද්ද දැන් පාස් කරන්න උත්සාහ කරනවා මේ බජට් එකේ. සෝ ඒක එතුමාගේ අතේ තියෙන දෙයක්. නරක මිත්‍ර ආශ්‍රය අතහැරියොත් නරක මිත්‍ර ආශ්‍රය එක එක රූපවාහිනී නාලිකාවල අයිතිකාරෝ දෙන ලනු කන්නේ නැති වෙලා හරියට හොඳ බුද්ධිමත් පිරිසක් අරගෙන මම අර විහිළුවක් කරේ මේ මහින්ද සමරසිංහ එම කියන මහත්තුමාල හොඳ අවංක මිනිස්වර එකම දේර එහෙට මෙහෙට ගිහලා අපිට වයින්වට පොඩ්ඩක් නිකන් හිතවුල් වෙනවා. මොකද ඒකට හේම වෙන්න හේතුවක් තියෙන මොකද අපි එදා ගන්න ඕන මුළු කුට්ටියම අපි ඒගොල්ලන්ට භාගයක් බෙදාගෙන තමයි නැහැ. එහෙම නැත්නම් එදා මම විතරයි කැබිනට් එකේ ගියේ මොකද මහෑමති වෙලා ආසන 9 9ම දිස්ත්‍රික්කේ දිනපු නිසා. සමහරවන් අහනවා බයටද මං ඉල්ලුවේ නැති කියලා. බයට නෙමෙයි. මම ලක්ෂ 2ක් ගත්තේ 220000ක් UMP එකේ ඡන්දයම් වෙච්ච වෙලාවේ. මට ඕනේ ලක්ෂ 2කට වඩා ලොකු ගාණකට යන්න. ඉතින් මේකේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේක් එකක් අරගෙන ගම්පා දිස්ත්‍රික්කෙන් ඇවිල්ලා තුනක් ගන්නවා. ඉතින් ඒක මිනිහෙක්ගේ තියෙන ඕනේ දර්ශනයක් තියෙන ඕනේ ජීවිතේ. ඉතින් ඒ දර්ශනය මට තිබුණා. ඒ නිසා මම බැලුවේ අපේ පක්ෂයත් එක්ක යන්න ඡන්දයකට බය වෙන්න නම් කවදාවත් මම ඉල්ලන්නේ නැහැ. මගේ කුට්ටිය ඇර තියාලුවා සහෝදරය දන්නවා දේශපාලනේ. කොච්චර ඡන්දාඩුරක් පරදින්නේ නැන්නේ මොකද මිනිසුත් එක්ක අපිට මේ වැඩපිළිවෙල අපි ගමට ගෙනිච්ච අගරු කතා නායකතුමනි ඒ වගේම මම අර කිව්ව ජයන්ත ෆෙනැන්ඩෝ මෙතුමාව අමතක කරන්න එපා අපිට අපි UN සයිබර් කොන්ෆරන්ස් එකේ එතුමාගේ විශේෂ මෙහෙවීම තුළ අපිට පුළුවන් වුණා විශාල ගෞරවයක් ලෝකේ IT තාක්ෂණයේ සම්බන්ධයෙන් ඉදිරියට ආපු රටක් ඇයිට අපිව පිළිගත්තා හැබැයි ගරු කතා නායකතුමනි අපේ වෙන්න ඕනේ කැලේ කීපයක් තියෙනවා ඒවා තමයි ඩිජිටල් රටක් හැටියට ඉස්සරහට යනවනම් අපිට ওই පේමන්ට් ප්ලැට්ෆෝම් අවශ්‍ය වෙනවා මම දැක්කේ නැහැ ජනාධිපතිතුමාගේ මේ අයවැය කතාවේ කොතනකවත් ඒක තියෙනවා මම තව එක
අත්‍යවශ්‍ය වැදගත් සාධකයකට එන්නම් කරකෝ තමයි මේ කොවිඩ් එකත් එක්ක. අද අපි මේ ඩිජිටල් රටක් වෙන්න ඕන රටක අපේ තියනෝද එක තැනක සිංගල් පොයින්ට් එකක සිංගල් වින්ඩෝ එක බලන්න කොහේද අපේ ප්‍රශ්න තියෙන්නේ කියලා රටේ කොවිඩ් සම්බන්ධ. ඇඳවල් කීයක් තියනෝද අනුරාධපුර ඉස්පිරිතාලේ. දැන් එංගලන්තේ මම මේක සභාගත කරන්න මෙන්න මේකේ තියෙනවා එංගලන්තේ හදපුවා දැන් අපේ ICT එකේ මම දන්න විදියට ඔබතුමාලට අසාධාරණයක් කරන්නේ නැහැ මම මේක ඔබතුමාලට චෝදනා කරන්න ඉරිසියාවට කියන කන්නේ නෙමෙයි මිලියන 30ක මාසෙට පඩි ගෙවන ICT එක ඇතුලේ හැබැයි අපිට බැරිුණා තවම මේ වගේ එකක් නිර්මාණය කරගන්න එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ ජපානයේ සිංගප්පූරුවේ හැමතැනම තියෙනවා මේ 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 වැඩපිළ මොකක්ද කියන දේ දැන් අපි කිව්වම අපේ පළාත බදුල්ලන බදුල්ල රෝහලේ අද දවසේ 20ක් කොවිඩ් ඇදුනා නම් ඒගොල්ලන් ප්ලෑන් කරනවා දවස් 3ක රේෂියෝ එකක් කරන් ඊගාව දවස් 3ේදී ඉස්පිරිතාලට ඇඳවල් කීයක් අපි ලෑස්ති කරගන්න ඕනේද කියලා ලෙඩා අපිට තියෙන්න ඕනේ තාක්ෂණය අපිට බලන්න පුළුවන් වෙන අපේ තැන මොකද්ද තියෙන්නේ මොකද්ද වෙන්නේ කොයිද නරක තැන ඒක එක තැනකින් බලන්න පුළුවන් කොවිඩ් ගැන ඒ කියන්නේ කවුද අර හමුදාපතිතුමා ඇවිල්ලා ප්‍රෙස් එකට කියනකම් බලන් ඉන්න ඕනේ නැහැ ඒකට රෑ 12ට මිනිස්සු බුදිය ගත්තට පස්සේ පහක් මැරුණා 10ක් මැරුණා 8ක් මැරුණා 9ක් මැරුණා 3ක් මැරුණා බෑ එකම ගානේ දුවන්නේ වැඩි මිනිසුන්ට කිසිම ට්‍රාන්ස්පරෙන්සියක් නැහැ මේ ලෝකේ ඩිජිටල් ක්‍රමය තුල ට්‍රාන්ස්පරෙන්සිය හදා ගන්න පුළුවන් ඒක තමයි හොඳම වැඩේ කරු කථානායකතුමනි මම ඉල්ලීමක් කරනවා ICT ආයතනයට වහාම එවැනි සිංගල් වින්ඩෝ එකක් හදන්න ලංකාවේ මිනිසු මේ ප්‍රශ්නවලින් නම් ඒ වගේම මම ICT ආයතනයේ කවුරු හරි ඉන්නවනම් මේ මේ මිනිස්සෙක් ලියපු එකක් how I hack stay safe program කියලා වැඩසටහන මම දන්නේ ICT හිමු මහත්තයෙක් කියලා දිනවලු කමන්න හැකරට ඒක වැඩි දේට නැහැ කියලා එහෙම කියලා දිනවනම් පට්ටපල් අමූලික මෝඩ කතාවක් හැබැයි මේ ළමයා කියලා දෙන එක එයා හැකරේ වැරදි දේ කර නෙමෙයි ඒ සම්බන්ධයෙන් යා කරපු ස්ටෙප්ස් ටික කොහොමද හැක්කරේ සියලු දේ මේකේ තියෙනවා මම මේක සභාගත කරනවා කවුරු හරි වැදගත් මේක සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවනම් පාර්ලිමේන්තුවක මේක කියවලා බලන්න මොකද ඒකේ තියෙනවා අපිට ඩෙන්ටි කාඩ් නම්බරේ දාන්න කියලා ඒ ළමයා දාලා තියෙනවා 1234567678 කියලා එයාව රෙජිස්ටර් කරලා තියෙනවා එහෙම ඩෙන්ටි කාඩ් නම්බරයක් නැහැ හරි තොර මේක වැරදි ඊට පස්සේ ආයේ දත්ත ගත්ත හැටි ඔක්කොම මේක විස්තර කියලා දෙනවා මේ ස්ටේ සේෆ් කියන ප්‍රෝග්‍රෑම් එක නමට ඔන්න අපි කොවිඩ් සම්බන්ධයෙන් ස්ටේ සේෆ් කියලා කන්ටැක්ට් ට්‍රේසිං එක කොට එක වැරදි ඒක රුපියලක්වත් ආණ්ඩුවෙන් වියදම් කරලා නෙමෙයි කවුද නිකන් ගෙනල්ලා දීපු එකක් ගත්තේ මම දන්නේ විතර ලංකාවේ තියෙනවා විශාල ලෝකෙම ගිය කම්පැනි කීපයක් WSO2 කෝජෙන් වර්චුසා මෙවැනි පට්ට හොඳ ආයතන කීපයක් ලංකාවේ තියෙනවා ලෝකේ හොඳම ධනවත්ම එමිරේට්ස් එකේ පවා ඔපරේටින් සිස්ටම් එක ෆෝඩොජස් ඩෑම් එකේ ඔපරේටින් සිස්ටම් එක කරන්නේ ලංකාවේ ඉන්න ආයතන බ්‍රිටිෂ් ටෙලිකොම් එකේ බැක් ඔෆිස් එක තියෙන්නේ දෙමඩකොඩ වර්චුසයිගේ ආයතනය තුලේ කෝල් වල ඔක්කොම ටර්මිනේෂන් ප්‍රශ්නයක් ආවොත් ඒ ඔක්කොම ඉන්නේ ලංකාවේ ඒ ලංකාවේ තාක්ෂණය උපරිම තියෙනවා අපි එකෙන් ප්‍රයෝජනෙ ගන්නවද කියන එක පිළිබඳව ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ ඉතින් මේකෙන් තමයි ඇත්ත වශයෙන්ම අපි කිව්වට මම කවදාවත් කියන්නේ නැහැ වේවල් කර්මාන්තේ කරන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ මැටි කර්මාන්තේ ගොඩනගන්න ඕනේ නැහැ කියලා කියන්නේ අත්‍යවශ්‍යම කර්මාන්තේ ලෝකේ 4th ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක ඩිජිටල්. අපි මොනවද ඩිජිටල් ගැන මේ කැබිනට් මේ ආයෙත් තියෙන්නේ. මොනවා වුණත් රයිල් ක්‍රමසිංහ මහත්තයා මම චෝදනා කරා වගේම රයිල් ක්‍රමසිංහ මහත්තයා හොඳක් කියනවා එතුමා ඒක දැක්කා. එතුමා ඒක කළා තමයි කැබිනට් එකේ ඉන්න ලාබාල මන්ත්‍රීලාට මට ඕක දුන්නේ. හැබැයි ඒක අපි ඉගෙන ගන්න උනා. තිබුණ හොඳම වාසිය තමයි කරු කතානායකතුමනි ලෝකේ රටවල් එක්ක ඒ සම්බන්ධය හදා ගන්න පුළුවන් වුණා. චමක් පල්ලිය පිටියේ කියන ඒ Facebook එකේ හිටපු ආයතනෙ හිටපු නිර්මාතෘවරයා ඒක පළවෙනි මාක් සකබර්ග් එක පළවෙනි 10 දෙනාගෙන් එක්කෙනෙක් ලංකාවේ මිනිස්සෙක්. එයාගේ එයා ඉපදුනේ බණ්ඩාරවල ඉස්පිරිතාලේ. ඊට පස්සේ කැනඩාවට ගිහිල්ලා ඉගෙනගෙන තමයි අපි කොමරි ඒ ගිහිල්ලා Google ආයතනෙ සම්බන්ධ කරේ. අපි ඊට පස්සේ සිලිකන් වැලි එම්බැසිල පොස්ට් එක උද්දුන්නා. ඒ වගේ මිනිසුන්ගෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ මේ ආණ්ඩුව ගිහිල්ලා. එහෙම නැතුව මේක කරන්න හම් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. හැබැයි හැම තැනම කොහින් හරි ඒ වගේ වැඩක් කරගෙන උනොත් ඩීල් එකක් ගහනවා. දැන් බලන කතානායකතුමනි අපි ඩිජිටල් ඩෙන්ටිටියක් ගේන්න හැදුවා. ඒ ගේන්න හැදුවේ දැනට ලංකාවේ රුපියල් 5000 දෙන ප්‍රශ්නේ දිනේෂ් ගුණවර්ධන සභානායකතුමනි එන්නේ නැහැ එමනම්. මිනිසු පොලිමේ ඉඳලා රුපියල් 5000 ගන්න ඕනේ නැහැ. ඩිජිටල් ඩෙන්ටිටිය දැම්මනම් කෙලිම මොබයිල් ෆෝන් එකට 5000 ගම බීප් බීප් ගාලා වදිනවා. එහෙම අරින්න ක්‍රමයක් ලංකාව තුල තියෙන්න ඕනේ. රුපියල් 5000 අතින් දි විනාඩිය දෙනවා. රුපියල් 5000 ගානේ දෙන්න ගියාම තමයි මේකේ සම්පූර්ණ ප්‍රශ්නේ එන්නේ කර කතානායකතුමනි. ඒ නිසා මම ඒසගාරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් ආයාචනාවක් කරනවා මේ හොඳ දේවල් සභානායකතුමා ඉන්න නිසා ජනාධිපතිතුමත් එක්ක කතා කරලා මේකට මහාම ටාස්ක් ෆෝස් එකක් එහෙම නැත්නම් ශනික ටාස්ක් ෆෝස් එකක් ඩිජිටලි ලංකාව දිනු කරන්න පුළුවන් ක්‍රමයක් එතකොට මේ ඔය මේ ආශ්‍රිතව බෝ වෙන්නේ නැහැ
ආශ්‍රිතයන්ගේ යන්නේ නැහැ. ඔක්කොම ෆෝන් එකේ තමන්ගේ ෆෝන් එකේ ගෙදර ඉඳලා සියලු දේ කරන්න තාක්ෂණය රටේ තියෙනවා. ෆයිබර් ඔප්ටික් කියන තාක්ෂණය ලංකාව පුරා විහිදෙමින් පවතිනවා. ලංකාවේ තාම හොඳ ආයතන දැන් මොබිටෙල් ඩයලොග් කියන ආයතන දෙක තාම හොඳ තරඟකාරීත්වයකින් වැඩ කරනවා. ඔවුන්ට දෙන්න ඕන සහයෝගය දීම තුල තමයි එහෙම නැතුව සමහර බේබිලා ඉන්න ඔය කම්පැනි වලින් කරන්නේ එක්ක දිගට ස්පොන්සර්ෂිප් ඉල්ලන එකමයි. එහෙම නොකර ඒ ආයතන වලට ශක්තිය දෙනවනම් TRC එක මම දැක්ක බිලියන 15ක් ජනාධිපතිතුමාගේ කතාවේදී අගමැතිතුමාගේ කතාවේදී කිව්වා ලබා දෙනවා කියලා. 4G දෙන්න. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒ ව්‍යාපෘති හරියට කරන ගමන් සමාජයට ඒ TRC එකෙම පුළුවන් ඔය 2G ෆෝන් ලංකාවට ගෙනෙන්න එක තානම් කරන්න. ඔය 2G ලංකාවට ෆෝන් ගේනෙම තලයි මේ ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රචලිත වෙන්නේ නැත්තේ. අර අර පොඩි අර ඔබන ෆෝන් තියෙන්නේ ඒව ටික ඒව ගේන එක ලංකාවේ නවත්වන්න ඕනේ TRC එක. එහෙම ලෝකේ කවුරුත් ගේන්නේ නැහැ මේ ෆෝන්. මේ දන්න ලෝකේ නූතන ලෝකේ රටවල් අපේ රටවල තමයි ඇංගිලි වලින් ඔබන අර ෆෝන් ගේන්නේ. ඉතින් ඒ නිසා TRC එකේ මුලින්ම කියනවා කරුණාකරලා ඒක නවත්. මම දන්නවා TRC ආයතනයේ දක්ෂ තරුණ අහලා තියෙනවා හොඳ තරුණ දක්ෂෙක් ඉන්නවා කියලා. සුභවදනා එතුමාට ඒ කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් නම් ඔසදද කවුද කියලා මහත්තේ මම හම්බ වෙලා නැහැ. කාට කඩේ යන මිනිහෙන් නෙමෙයි මම ඇත්ත දන්න දේ කියන්නේ. පත්තර වලින් කියවලා තියෙන දේ කියන්නේ. සෞබතුමා දක්ෂෙක් කියලා ආරංචියක් දෙනවා. අපි ඔබතුමායි වැඩේ හරියට කරන්නේ. ඒකට ටයිම් ලයින් එකක් සෙට් කරන්න. කාලවකවානුවක් දෙන මාස හයෙම එක කරනවා කියලා ගන්න. සෑ ඒ සියලු දේ කරනවා නම් අපිට රටක් ඇතුළේ දියුණු වෙන්න සතුරු වෙන්න පුළුවන් වෙයි. කරු කතානායකතුමනි, ඒ කියන අතරෙදිම අද පුංචි මම දැක්ක අද අවසාන කතාව කරනකොට අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා අභූත චෝදනාවක් කෙල්ල කරා. ඒ චෝදනාව තමයි අපිට රිෂාඩ් බදුරුටින් සල්ලි දීලා අපි Facebook ගහනවා කියන. මම ඒක ඔබතුමාට කියන්න ඕකකට මගේ නමනේ වැඩියෙන් මෙන්නේ. मट ना वो मंग दख फेसबुक दिन मट को विदेश रटकिंग मिलियन दह मट डॉलर दह दुनो मंग गहला नियम एम अंबूने कोता ओ सफेल की कथ ऊने अभी रटक रटे मिनसुंगी तिब वचने अभी सामज रगना अभी सामज रगना बस अभी एक लाइन कथागर अभी पेजकार अभी अवंको हेमतन में बासाव कथागर पुस मिनसु अल्लगा मेघोल तम इना करते मेघोल अरगनको अभी फेल नहीं अभी मुना कर अभी फेल के लिए मेरे को फेल नहीं अभी मिनसु को नहीं फेल गया ओ का यू ने यह मैंने तो साली के वाला क्या ना अम्मा लोभी कहेंगे हमने अभी मना मे वेला गारो कथा ना तुम नहीं मे मर्द नेट नंग अदिजिया ने पा समाज जाला अडवी जिया ने मट तरंग गहला नहीं तुम लोहित मट गहान मड मम सा मगे प्रतिपत्ति के उत्तर दिनी ने मम दंड मम हरी गेला मम्मे उत्तर दिन आने के कमी ने गर कथा मैं इली मकर समाज जाल खोलो लियन देवल कीबोर्ड वॉरियर्स लोके इन एके हरिवरद बलो फैच आयतने बार दिन मिसाक निर्णायक दाल तहंच दाल मन अंकी अन्न नम अंकी अन्न पुल ये प्रेद रश्मि मतल आरक्षक लेखन तुम्हारे कांबरे फेसबुक लियन कोल्लोटिकेना साली दिन उपयोग मनुष्य के नमेदम अंकी अन्न पुल अरे एक गज मिथुरे अरे एक अन्नी रूपाई नालिकाओ का मैं रूपाई नव संबंध एक या तमाय एक साल मिलियन देख गाने फेसबुक का दिन ऑफ करे सर मम्म इली मत करो आने तब के निकलो मन देख अरे उब तुम्हारे लिवम कुत्ते वाला तीनों अरे गाऊंग एंदन सिंधु के मैं अंगे निकल फिर मी तो ज्ञान दुखी लगा नितने का मुखे दिखे अन्ना रंजन रंजन रामनायक विरुद्ध रंजन रामनायक विरुद्ध उब तुम्हारे कथा ना तुम्हारा लिव मत दन्न अभी फेसबुक की तीनों उबे नमक हाला उबे तुम्हारे नमक हाला या लिव मत डाल दिनों रंजन देखे उब तुम्हारे अभियोग करना कोई दिया बल सिंधु हदने के मे मिनसुंगे विक्टर रत्न आगे नम का ऐसा गारू कथा नायक तुम्हें उब तुम्हारे आयोजन करो मे हाउस के मे स्वभावे गौरव रखी उबे युतकम एवगे समाज जाला तीन वचन एनट इडदीम इक सामान्य कपिकोच्चर का मैत्रीपाल सिरसेन मात्र पंबे मुनाद क्यूबन दिन रणिल विक्रम सिंह मात्र मुनाद क्यूबन दिन एम क्यूवे मिनसुंग हिरेदान मे लौके मुखद दीन प्रजातंत्रवादी नूतन प्रजातंत्र समाज जाले बुद्धि समाज जाले सलिदी कथा बोर एक मम अवंक मम ओण तनक दीवरो मम बड़ी अवसर मवसान वसे जनाधिपति शुभ प्रार्थना करना तब गुडा के तुम आयतन दिए ना इली मकर वहां डिजिटल करने की वटिनाक मत अरगिन ए वटिना उब तुम टीएनस उब तुम कथानायक तुम निशा महलेखम तुम तीन निकम गील बल पार्लिमेंट तुला मे कंप्यूटर एट लोग सीट गीय
දැංගිලා IT section එකෙන් අරගෙන මේ තියලා තියෙන කම්පියුටරේ මේ අපි කී දෙනාගෙන් කී දෙනාද මේකේ password එක ගහලා තියෙන්නේ කියලා. එතකොට අපි digital කරන්නේට සම්බන්ධ නැහැ කරු කතානායකතුමනි. ඉස්කෝල යන ගුරුවරු බයයි ළමයින්ට digital වලින් වන්නේ මොකද ගුරුවරයා දන්නේ නැහැ. ඒක මං කියන්නේ වරදක් නෙමෙයි. අපි ලොකු වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ट्रेनिंग द ट्रेनर्स කියන එක. එසයි ඒ වගේ ලොකු වැඩ පිළිවෙලට අපි ආ යුතුයි. ලොකු විශාල ස්කෝප් එකක් තියෙනවා. වැඩ කරේ නැද්ද කියන එක පිළිබඳව කරපු වැඩ ටික මම සභාගත කරනවා. ඒක කියවලා මීට පස්සේ ඔය බැලුම් හරින්නේ මේ කියන මිනිස්සු කියවන්න ඉස්සෙල්ලා මොනවද කරලා තියෙන්නේ කියන එක තේරුම් අරගෙන බැලුමක් උඩට එන්න මම දාලා උඩ අරින්නම් කියන බව මතක් කරමින් සිළු දනාට මේ අවස්ථාව ලබා දීමට ස්තුතියි අන්දර. බොහොම ස්තුතියි ගරු විමල් වීරවංශ මහත්තයතුමා. ගරු